දු සාදුු සාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහාසංග සරණයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයමි සාදුු 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 අපගේ ගුරුදීවොත්තම කල්යානමිත්‍ර ගෞරෝනය පින් අත්ලකු සාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවාසාදුු සාදුු දු ගරතර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිගතුනේ කාන්තාවකගේ ජීතේ ගොඩාවක් දුග්‍ය හැටතිේෙනවා. ගොඩාක් දුක්විඳනවා කාන්තාවන්. කාවන්තාවන්ටම ආවේනික වෙච්ච දුගොඩක් ගැන අපේ ශාස්ෘන් වහසේ, භාගිවත් අරහ සම්මාහා සම්බුදුරජාණන්හන්සේ විශසර කළ. එතකට කාන්තාවක් විසින් ආවේනිකව තමන් ආවනික වෙච්ච දුද්ගහැටුකුඩාක් ඉඳමින්. මේ බිහේස්වුණු ගෝර කටුක සසර නිදහස්වෙච්ච මහා උත්තමාවියොත් සම්බුධ ශාසනය තුළ වැඩ සිටිය. එතකට ඒ උත්්‍රමයාාවයන් අතරපේ යසෝදරා මරාත්මිණින් වොහසේ මහා ප්‍රජාපති මාරාත්මිහිණින් වොහසියාදී වා උත්තමාාවී ගුණේෙන් වැැබලි බැවලි වැඩිහිටියා. කරමාණරූපෝ සකස්සෙන මේ සසර්ගමනී එකක් කෙනාගේ ජීවිතරටාවන් කෙලිස්වභාවයන් හටගන්නේ කරමාණ්රූපෝනේ කාන්තාවක් වෙලා උපතින්න කාන්තාවන්ට ආාවෙනෙක් වෙච්චි දුග හැටවිඳමි කාන්තාවන්ට ආවයෙනෙක වෙච්චි සමහර කෙලෙස් නිසා ඇය විඳින්න දුක්කරදිර කම්කටලු මැද්දේ අමාරුවෙන් නමුත් මේ ධර්මය පිහිටක් පිලිසරණක් ගන්න ඒ සියලුදනාට තවස්ථාව තියෙනවා.විතින් ඒ කාන්තාවක්ට දුගතිය යන්න හේතුවෙන්න කරුණොත් සුගතිය න්න හේතුවෙන කරනොත් අපේ ශාසෘ වහන්සේ දේශනාකොට වදාලන්නේ. ඉතින් ඒ දේශක් ශ්‍රවණය කරන්න තමයි අද අපි මේ සූදා නං වෙන්නේ. අපේ යද අමාධහර සදාාම් දේශනාව සඳහා දායකත්තය දරන්නේ පිනොත් ලලිත් ගමගේ මහත්මයා විසින් අනන්ත සසරපුරාවට මේ පරලුවගිය සේලු ඥාතීන්ට පින් අනමෝදන් කිරීම් පිණිස මේ සධාම් දේශනාව සඳහා දායකත්තය දරනෝන්. අපි කිව්වේ ගොඩා ගෙවල්වල වනත් දුක්කුහොලන්නේ කාතාව. කාන්තාව ගොඩා කොලන් හට්ටි මුට්ටි හෝදගෙන ට පස්සේ ගෙවල් දරවල් අස් පස් කරගෙන කැසිකිලි අස් පස් කරගෙන. එළඟට කාන්තාවකට විශේෂෙන්ම ආවේනික වෙච්ච. විවාහදිීට පත්වනාට පස්සේ තමන්ගේ දෙමාපිය ඥාතීත මිත්‍රාදීන් අත්තැරල ස්වාමියගේ ගෙදරට යන්න වෙනවා. ඇත් අනයම විඳවන දුකක්කේ. එතකොට මේමගේ දුක් දරු ප්‍රසූතියකදී විදෝන දුක කාන්තාවන්ටම ආවේනික වෙච්ච දුකක්. දරු ගැබක් කුසේ දරාගෙන විදෝන දුක කාන්තාවන්ටම ආවේනික වෙච්ච දුකක්. මාතෘ සණහැස නිසා දරුවා කෙරෙහහි ඇතිවෙන සෙනෙහැසින් විදෝන දුක අම්ම කෙනකුට ආවේනික වෙච්ච දුකක්. කර්මයාභියස මේ සේලො දෙනාම අසරණයි. ෙ සබියස සේලු කාන්තාවන්ම අසරණයි. එතිගේ එකඒක් කනට කාන්තාවන්ගේ ස්වභාවය එකනට එක ස්වභාවෙන් කර්මාණරූපෝ කෙලිස්සාහගර ස්භාවයෙන් එකන එකඒ කාකාරයෙන් විදෝනුව. ස්වභාවයෙන්ම ප්‍රඥාවන්ත ගුණවන්ත කාන්තාව ගොඩාකිවා. ස්වාාවේම ප්‍ර්ඥාව නැති දුරුවල ගුණයක් නැති කාන්තාවත් ගොඩාක් කින්නවා. එතකොට අරහත්වේ දක්වාම මේ හිත දියුණු කරලා මේ සසරෙන් චත්‍රවෙච්ච කාන්තාවත් ගුඩාක්කින්නවා. එවගේ තම තමන්ගේ අඩුපාඩු දැකලා නිවර්දිකර ගත් අය මේ සසරෙන් එතට ගමන් කලාා. එන තම තමන්තුල තියෙන අඩුපාඩු හැම කෙනෙක්ම දකින්න ඕනෑ. එදකට තම තමන්තු තියෙන් අඩුපාර්දිික දැක්කොත් තමයි තමන්ගිමි අඩුපාර්ටික හදාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාලා ස්වභාවීම කාන්තාවන්ට ආවේනිික වූ දුක්කතර උදේවරුවේ කාන්තාවන්ගේ තියෙන් අඩුපාු කාන්තාවන්ගේ සාමාන්‍යෙන් කාන්තාවකට ආවේනික වෙච්ච දුරුල්ලතයි. මෙ දැනකත්තුොත් තමයි ඇත්තටම කාන්තාවක් ඒව නිවරදි කරගන්න. ඉතින් බුදුරජන්සය වදාල උදේවරයේ කාන්තාව ස්භාවේ මසුරුමලින් යුක්තයි. දවල්ක කාලයට එරිසියාාවෙන් යුක්තයි. රාත්‍රී කාලයට කාමරාගෙන් යුක්තයි. එයාගේ හිත පෙළෙනවා. උදේවරහොයට බලන්න මෙක තමයි කාන්තාවකට ආවේනික ස්වභාවේ. උදේවරුව මසුරුමලින් යුක්ඇත කරනවා. දවල් කාලට ඉරිසියාවෙන් මේ කල්ු ගත කරන ගේ පෙළෙනව. එ එකින් විඳ වනවා. හවස්කාලයට රාත්‍රීයට ඇ කාමුරාගීින් පෙළෙනවා. මේ භාගිත වනාසේ වදාළ කරුණනවේ වවා. ක්‍රමික දේශනා කළේ භාගතනාසේ අන්ුරුද්ධයන් වහන්සේට අන්ුරුද්ධ ස්්‍රාමිණ වසේ. අුරුදධ ශවාමිණනාාසේ මුල් කරගෙන මේ දේශනා දේශනා කළේ කරුණුතුහකින්. මේ කාන්තාව පෙළෙනවා. මේ කාන්තාව දුගතයේයට යනවා. මේ වෙඩිපාත නිරේ උපදින්නාව කරුණුවේවා. කාන්තාවක්. ඉතින්ගේ නිසා මේවා දුරුකරගත්තුතින් මේවා හදාගත්තවතින් අඩපාර්ටික නිර්දි කර ගත්තුතින් කාන්තාවට මෙකින් ගැලවෙන්න පුළුවක් බලන්න කාන්තාවක්. උදේවරුවේ මසරුමලින් ඉන්නවා සමල්ලාට ගෙවලල් බලන්න. උදේවරුවේ නැගිට්ට වෙලාවෙදලා, ස්වාමියයාගේ කාසිපොට්ටනිය පඩිය ඈස්තට ගන්නවා. ඇතුටරට පඩිරරිෙන පිලා විතරක තියාගන්නවා එට පස උදේවරේදල තගේ ඇඳුමක් කඳන දෙන්න කාටවත් ඒයට පස සමාරලාවට මස්රුහි මසුරී කියල කියන්නේ තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනට තිය නකමැත්ත. දේවර දල ස්වාම ඇතික සමට රඩවලන සමට සල්ලි අඩපාඩු සමාට ඇඳුම් පැල්දුු අඩු පාඩු මසුරුව, ඔක්කොම තාවකිනෙක් කඳනොට කැමති නෑ තම කනෙක් තමද්‍ය පරිියරණය කරනට කැමති නෑ සමන්ට උදේවරඳල ආනොකෝ අරකෝහමඳ මේවාකෝහමද රකෝ මේකකෝ මසුරීද. එක දුන්නගේවත්ේම කාටර ඇටුවා වන්නේ. ඇ වලන්න ගෙවල්ල්ල හරියට රඩ සරුවල් තියෙන්නේ මේ කෙළෙ ස්භාවයක් නිසා. කාන්තාවක්කගේ කෙලෙස්වත්ට ස්වාමයෙක් වුණාමහඳට තේරුම්ගන්නවන මේ කාන්තාවක්කගේ ස්වභාවයක්. ඒ නිසා ස්වාමයා කල්පනා කරන්න ඕන මේලා රඩු සරවල්වනය කරන මේ හරි ඉවස කාතාවක ස්වභාවේ ඉවසගෙන දරාගනින්ද. කාන්තාවක් වුණට පස්සේ ඇකල්පනා කරන්න ඕනෑ මේක කාතාව ති අඩු පාඩුවක් භාගතු වනාසෙත් පෙන්නුල දීප එකක් ්‍රදධාව පිහිටන්න. ශ්‍රද්ධාව පීටලා මේ මසුරු මලයට නැඹුරුවෙන හිටිං හිත නිදහස් කරන්න නෑ මම මසුරු මලීක්ට යටවෙනි හිතිං වාසය කරන්නේ මක් දුරල්තාවය හදා ගන්නවා කියලා ඒම නැත්තන් කාන්තාව උබලන්න දරුවන්ටත් පුරුදු කරවන්නේ තමන්ගේි හිත්තල තියෙන මසුරුකමන්. මේ අඩුපාලෝ දැකදක දැකදක හදා ගන්නුවට කාන්තාව හොඳයි. ගුණවන්තයි. නමුත් කාන්තාවන්ට ආවේනික වෙච්ච මේ ලක්ෂණ නිසා කාන්තාවක් කලා උපදින හේතුවෙන් මේ ඇතින මේ ලක්ෂණ නිසා. ඇයිකින් පෙළෙනවා මසුරු බව කියල කියෙනෙක උදේවරුට කාන්තාවන්ටෙන ස්වභාවික දෙයක් කර්මාණ්ඩරුප ආබුද්ධයක්කේක. ඒ කාන්තාව ඒ අඩුපාඩුව දෙකදක දෙකදකේ නිවරදි කරගන්න ඕන. සරුකම උදට ලාගන්නපුලුවන් සමාලට උදේ පන්තර රන්ඩසරවල් වෙනොකට මසුරුමක තමයි රන්ඩසරවල්වෙන්නේ කාතාව ගොඩාක් බලන්න මසුරුකම කාන්තාවන්ගේ මේක අයින්කෙරගන්න මේ අයිංකරගත්තය නැත්තා ඔබ විඳුව වනවාඒවගේ උට ගොඩාක් පින්කර ගනතයේ අවස්ථාව නැතිවෙලාවා භාගත වහසේ දේශනා කළේ මේ කාන්තාව හෝ මරණින් මත්තේ දුගතයේ උපතිනවා සරුකම අතරගන්ඩ බැරීමට සැදධම්බලන්න මේ ගඩාකවස්ථති ොද රයවතීතු වුණනි මසරුකම. ස්වාමියයා දම් පැන් දෙනවාමයාට වාවන්න. ස්වාමියයාාපූ පස්ථාන කරනවා සංඝයාටමයාට ආවන්න. ඕ දෙනේවා උඹට අසූචි මළමුත්‍ර වෙලා ලැබෙන් ඕනි. බෝයේ දෙනේවා සංගයාට සංගයාට කියලා දෙනේවවා, නොඹබට ලැබෙන් නෝන සිරද දෙන ක වස්ත්‍ර ල් ගෙනන ච් එකකට වස්තර ලබෙන් නොන කියෙනවා. මේ එකක් දෙක් නො ේවති විදිදරක් නෙවී. තවත් කාන්තාව ගොඩාත් වකි වයිකාලේ. වයකතනස වැඩිටපු කාලේ. ඒ ගොඩාක්කයි ප්‍රේතීංගිල් ලෝක නිරේගල්ල අප්‍රමාණ දුක්වින්දා. තාමත් දුක් විඳනවා. තිඒ නිසා මේ කාන්තාව මේ ස්භාව තේරුහරගෙන. කාන්තාව දම්පැන් දෙනකට හිත නැබරු කරන්න ඕනේ. දම්පැන් දිදිී දම් පැන්දිදිී. ජීවිතයේ පිනම් පුරුවවන්න ඕනිි මසුරු කමෙන් හිත නිදහස් කරන්න ඕන්. ඊළඟට කාන්තාවන්ට තවාාවේ නික එකක් තියෙන ඕනිේ දවල්කාලයට කාන්තාව ඉරිසිාවෙන් පෙළෙනවා. කොමල් දවල් කාලයට ඉරිසියාවෙන් පෙළන්නේ ඔොදවයට බලන්න කාන්තාව ගෙවල්ල ඇවිවිද ගෙවල ඇවිදවිද දවල් කාල ගතරනහිට බලන්නකෝ ගවල්ල ඇවිදිවිද කටිය එකතිව නොතැන්තැඇන් වල ගෙවල්ලට එකතු වෙලා අරගෙදර කාන්තාව මේ කෙද කාතාවට කිය හය පැතිිකෙදරකාතාවගේ අඩුපාඩු ඉරිසියයි. එයාල අඩුපාඩු ඇදකුද හොෝක කිය නවා එයාලා දියුණ වෙනවා තම වුනා ති යාලගන අපි දන්නද එයාල දරු ඉගෙන ගන්නව තම ඉති වැඩන්න ති අම තාතකික්ස්ාව ෙමේ. දකට මේ අර අඩුපාඩු කිය කිය අඩුපාඩුෙ කිය තම තමන්ගේ තිය තමන්ගේ හිතේතියෙන ඉරිසියාව ප්‍රකට කරලා. එලියට ඇදල දානවා. අ තමන්ගේ ඇතුල තිය නිරිසිාව එලිරිදානව වචනන්නේ ගවල්ල ඇවි දැවිත කයිවාරගක කතාකරර දැන් කොඩා කියලාට ගෙවල්ල ඇ න දැ ගොඩක් ලලා තියන්නේ දැක ටෙලිෆෝර්නිික තියෙනවා ටෙලිෆෝර්ණික ගත්තා ආලපුගේ දෙෙක්්ාහරි කොයිට කතා කළ කතාකරර කතාකර රිසියාව පතුරුවනු. වපුරනුව විරිසියාව හිත්වල තියෙන නිරිසියාව කතාකරක කියයෙනවා ආරකොන් දෙවුණන වෙලලා ඔකුන්ට කොම දහොම දෙදවුණනන්න පපුලන්න්නේ ඕකුන් මේවිදේ ටිට අපි දන්න දකු ගැන ැම් ලන්න ගේ හැටික කිය ඇදකුද කේක ඇදකුද කේකය මේ ඉරිසිාව වපුරනවා. ඉරිසිාව ඇදල ගන්නෝ ඇලියට වචනෙන් එලියට දානව ඉරිසියාව හිතාස්සිටය නිරිසියාව වචනින් එලියට ඇදළ ගන්නවා. බලන්න ෆෝර්නිිකං මේ අකුසලි රැස්කරගන්න හැට කාන්තාවට භානක දෙයක් කියලා භාගතුරසේ මේක දේශන කල සමහර වෙලාට දැන්. ින්තොට ඒ එකතුව වෙනවා කට්ටිය කාන්තාවටික ගමේමන්න කාන්තාවටික සාමාට ලින්තොට ්‍රිකතු වෙලා එකඒක් කන්නගේ ඇදකුද කතාකරකක අදාකරකට එරිසියා උපතුරුන් රටේ ලෝක තියනී ට රිසි කාර්කන් කර මේ කාන්තාවගේ ස්වභාවේ බලන්න දැන් ඒට මේ කාන්තාවම තම ඒකතු වෙලා අයන්නේ ඇඒ කාන්තාවගේ ස්භාවේ එළඟට ලින්තොට රිිකතු වෙනවා ගන්තොට රිි එකතු වෙනවා ැහ්තොට එකතු වෙනවා නාන්න ගේ වෙලාවිදල නා ඔනේ මේ අධදකොත් කතා කර කර එරිසියාාවෙන් කල් ගත කරනවා. එතක බරණයේ හිත නීච වෙලා යනවා. ගුණයක් වැඩෙන් නැති හිතක් බවට පත්වෙනවා. ධරමයක් පෙහිටන් නැති හිතක් බවට පත්වෙනවා. ධාම් කරුණක් වැටහෙන් නැති හිතක් බවට පත්වෙනවා තම තමන්ගේ අඩුපාඩු තමතමන්ට පේන්නේ අනුන්ගේ අඩුපාඩු පෙනිපෙන සමාට හොන්ද ගුණවන්තාය පුංචි කරුණක් කරග නිර්සිාව පතරවවා. මේ හිත්වොල්ල තියන ස්වභාවතකොට මේක කාන්තාවන් තේරුම් ගන්නෝ නෑ. මේ කාන්තාවන් ටආාවයනික විච්ච කාන්තාවන්ගේ ස්වභාවය. ඒ නිසා මේ අඩුපාඩු තම තමන් නිවැරදි කරගන්න ඕනෑ. දාවල්කාලයට තමන්ට ස්වභාවය එරිසිාව පැතිරෙන්නේ එක. තට එරිසියාසාගත් සිතියල යනකොට තම පාලනයකරග තැම පාලනයකරගන්න බැරිකවක් නෙමේ මේේ තිෙන්න්නේ ඇත්තට පාලි කරගන්න පුළුවන්. ඒකාලේ මහාරාත් මෙහනි වහන්සේලා. රහත් උත්තමාාවිය පහුලවනා. උත්තමාාවියෝ මහාගුණයන් දවුණු කළ. ධර්මය පරතෙරට ගමන් කලා. එහම් කාන්තාවන්ත බැරිදේවල් නෙමීමේවා. කරන්න පුළුවන් ධර්මය පිහිටන්න ඕනේ. ධර්මය පිහිටලා මේ වයිංකර ගත්තොත් සුගතියකට යන්න අවස්ථාවතියෙනවා. ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව තියෙනවා. ධර්මයේ පහිටන් අවස්ථාව තියෙනවා. ළඟට දැගොට කාන්තාවට ලක්ෂනද්දි කක්තියෙනවා. උදේවරුවේ මසුරු මල්ලින් යුත්තුව කාන්තාව කල්ගත කරනවා. දවල් ගාලයට ඉරිසියාවෙන් කල්ගත කරනවා. ඒළඟට දැම් බලන්න දැ මේවට පෙළමුණට පස්චි කාන්තාවක්, රි සාහ ල් ව ක තු ව ගන්තර තු නවා ගවල විදධවිතය කොපෝහනින් මිස කිීනට නභාවන කරන්න වෙලාවක්නේ. අපට සිල්රකඉන්න වෙලාවක්නෑ අපට ධර්මයාන්න වෙලාවක්නේ තැ ඕෝන තරම් ගන්තට වලු කතා කර අනුන්ට රිසියා කාරක ප පරු ඉන්න ලාවල් තියනවා. ෆෝන එක එල්දිලා වරු ගණම් අනුන් රිසිාව පතුරර ඉන්න වෙලාවල් චීන කාන්තාවන්ත. හැබැයිඒ කාන්තාවට. මේ දාම්පාදයක් අහන්න වෙලාව නෑ. සීලයක් රකන්න වෙලාවනෑ. බනක්භාවනාවක් කරන්න වෙලාව නෑ. එතකොට තමයි වැඩ අදිකයි කියලෙන්නේ ඔළුවට. බලන්න මේ හිත්වෙල තියෙන දුරුවලකං එකක් කෙනගේ තියන දුරල්ලකන් තම තමන් අඳුනගත්තොත් විතරයි නේද. මේකින් ගැලවෙන්න පුළුවන්නේ. මේකෙන් බේරිලා යන්න පුළුවන්නේ. බලන්න කොච්චර ලස්සනද භාගතනාසික දේශනා. ඒ නිසා රාත්‍රී කාලයට, කාන්තාවක ලිස්භාවය රාත්‍රීකාලයට කාමරාගේයෙන් පෙළෙනවා. කාන්තාව රාගේ අධිකයි රාත්‍රීකාලයට. ඇති මේවා මේ රාගේ අධික බව බොහෝ බිහිස්රුයි. භානකයි කාන්තාවකට. ඉති එනිසා මේ කාමරාගේයෙන් පෙළන හිතින් හිත නිදහස් කරන්න ඕනේ. දුො කාන්තාවක් තේරුම් ගන්න ඕන රාත්‍රිකාලයට මේ ස්භාවේ කාන්තාවක හිත්තවල තියෙනවා මම්මක පාලනී කරන්න ඕනේ මේ හිත රැක ගන්න ඕනෑ ධර්මයේ පුරදු කරගන්න ඕනේ මේ හිතට වහල්ලෙන්න්න නොද නෑ මේ හිතින් හි නිදහස් කරගන්න ඕනේ මේ අකුසෙලෙන් හිට නිහස් කරගන්න ඕනෑ කියලා ධර්ම ටික ටිකට ටිකන පුරුදු කරගන්න ඕනෑ එමනත්තා ඒ හේතුවේම රණ්ඩු සරවල් ඇතියෙනවා ගා මරා ගැනී ගේවල්වල් දැ මේ කාන්තාවන්ගේ වහාවේ තම හිළඟත මේවා දරුවන්ටත් ෘරතුක අම්ම කරතාත්ත කරනදේ බලාගෙන දරුවයදෙන්නේ ත දේවර අම්ම මසරමලින් න දවටත් යනව කාවයනි වෙල. එතකොට ගෙදරක දිහෙනක් කින්නන අම්ම ස්වභාවෙන් යන ොදුවට. ඒළඟට දවල්කාල ටීරිසියාවෙන් පෙළෙනවා කාන්තාව. එතකට අම්මා ඉරිසිදාවෙන් පෙලෙන එක දරි විටත් යනුව ගෙදර රාත්‍රීකාලට අම්ම කාමරාගීෙන් පෙලෙනවා. මේක බේරෙන් නං. කාන්තාවක් තුළ තියෙන් ඕන ලැජ්ජාබී කියය නැදය. බලන්න වර්තමානයේ ගුඩා කාන්තාවන්ට ලැජ්ජාබී නෑ. ගුඩා කාන්තාව සමානත්මතාවයි සමානත්මතාව ප්‍ර සාධාරණය ඕනක කිය සාධාරණය ඕනක කිය සමානත්මතාව ඕනක කිය පාර්ට බැහැබැ ඇගාන කාන්තාව බලන්න ලැජ්ජාබීදික නැතිවි ලෑනෝනිේද කාන්තාවන්ට. තමාගේ තියෙන, කාන්තාවකගේ තියන වටිනාම දෙයක් ලැජ්ජාබිය කියයනදේ. ඇඳුමක් ඇන් දවනත් ඇයට ලැජ්ජාබිය තියෙන්න්න ඕනේ. තමන්ගේ ගමන්විලාසයක වනත් තමට ලැජ්ජාබීදික තියෙන්න්න ඕනේ. තමන්ගේ කතාවිලාසය වනත් තමගේ වැදගත් බව රැදරතියෙන ලජ්ජබියත් එක්ක. තමන් පාවිච්චි කරන වචන ලැද්ජබියයට මුස්වෙලා තියෙනවන ඇ සංවරයි. ඒ සංවර බව බොහෝ ගෞරවානත බව ඇති කරල දෙෙනවා කාන්තාවකට ඒ ගෞරවානත බව බිඳගන්නවා කාන්තාවකගේ ලැජ්ජාාවී දෙක නැතිවුණට පස්ස. එතකොට කාමරාගෙන් හිත පෙළෙද්දි ඒ කාන්තාව රකින්නේ ලැජ්ජබිය දෙකින්. මසුරු මල්ලේ යාවට පස්සේ කාන්තාවගේ හිතට ඇව බේරගන්නේ ඇව රැකගන්නේ ලැජ්ජාබිය දෙගෙන ධර්මතාවෙන්. ඒඟට කාන්තාවකට ඉරිසිාවක් ආවට පස්සේ ඒ ඉරිසියාවෙන් පෙළින කාන්තාව රැකින්නේ ලැජ්ජාබී කියන දෙකින් දෙ නැත්තංඒ දෙ නැත්තං කාන්තාවක් මේ ධර්මයක් පුරදු කරල සසරේ පීටක් ගන්නෙත් නෑ කාන්තාවක් රැකින්නෙත් නෑ. බලන්න ලැජ්ජාවත් බියත් කියනදේ කඩාගත් ඇට පස්සේ කාතාව ලැජ්ජාව නැතිවුුණට පස්සේ කාන්තාව පාපේට බය නැතිවුනාට පස්සේ. ඇ කරන දේවල් සමාජීයට දරාගන්න බෑ. බලන්න ගොඩාක් මිනිස්සුන්ගේ අපචාරී දේවල් වලට පෙළබෙන්නේ නෝබිනා දේවල්ලට පෙළබෙන්නේ. කාන්තාවෝ සමාට දැන් ඒ කාන්තාවන්ටගේස්වභාවය මේක තියෙනවා. නමුත් තෑට රැකින්න පුළුවන් ඒ ලජ්ජාබීදක කියන ධර්මතාවේ තියෙනවන. නමුත් ඇඒක දියුණු කරන්නේ ඇයට ලජජාබීදක නැතිවිච්චිකම බලන්න ධරමේ ඇහෙද්දී ඇහෙද්දිී ධහම්පදයක් ඇහෙද්දිය ඇහෙද්දී ඇතුළ දියුණුවෙන්න ඕනෑ මේ ලැජ්ජාබිය කියෙන ධර්මතාවේ. ඇතුළ වැඩෙන්න්න ඕනෑ මේ ධර්මතාවේ ලැජ්ජාබිය කෙනෙක නැත්තං කාන්තාවක ජීවිතය විනාශ වෙලා යනවා. සමාජයෙන් කොංවෙලා යනවා කාන්තාව. නොමුත් බලන්න වර්තමානය වේගෙන් වෙන පරිහානිියත්ය එක කාන්තාව. කාන්තාව සාමානනිං කාන්තාස්භහාවේ ඉක් මලයනවා. කාන්තාවකගේ තියන ගරුත්වය කාන්තාවක් නැති කරගන්නවා. කාන්තාවකගේ තියන වැදගත් බව කාන්තාවක් නැති කරගන්නවා. කාන්තාවකගේ තියන කාන්තාස්වභාවය කාතාවක් කියල කියන අම්ම කෙනෙක් මේ සමාජයට දරුවන් බිහි කරලා දරුවන් වදලා දරුවන් පෝෂණය කරලා මාතෘ ගෞරවේ රැකී යුතු අම්මා කෙනෙක් කෙන එක සමාජීන් තුරංගලා යනවා. අම්ම කෙනෙකොට කොයිතරං ගරභූමන් කරනවද සමාජයත්තුල. බෝසත් මාතාව කියලා මහමායා දේවිනාසිත පවසනවා. ඇට තියෙන ගෞරවේ කොයි තරන් ගෞරව යනතු වද කියලා බලන්න. ඒත් මේ කාන්තාවත්මයි. අම්ම කෙනෙක් තොට මාතෘත්තය කියලා කියන්නේ. මේ ලෝකට ්‍රේෂ්, යුගපුරුෂයන් බේකරපු, ශ්‍රේෂ් දායාධයන් ලෝකයට ලවාදීපු අම්මලට තම එක කියන්නේ. මාතෘත්තය ලබන අම්ම කෙනෙක් හසිරෙන්න්න ඕන දරුවන් ඉස්සරා හැසිරෙන්න්න ඕන විදිහ. අම්ම කෙනෙක් වනාට පස්සේ දරුවන් ඉස්සරහා කතාබස් කරන්න ඕන්න විදිහ. ඊළඟට ස්වාමිය ඉස්සරා බිරිදක් විදියට හැසිරෙන්න්න ඕන විදිහ. ස්වාමියා ඉස්රා බිරිඳට කතා කරන්න ඕන විදිය මේ ඔක්කොම රැකිල තියෙන්නේ කාන්තාවකගේ තියන ලැජ්ජා ධර්මතාවේ මත එනිසා කාන්තාවක් වනාට පස්සේ තමාතුල ඇතිකරගන්න ඕනේ පාපේට ලැජ්ජාවත් පාපේට බයත් කියනද ඒ දෙක නැතිවුණට පස්සේ නැතිවෙලායනවා එ මේ ධර්මතාවේ නැති වුණට පස්සේ පාපීදේවල්ලට පෙළවෙලායවා මෙක අනරුද්ද සූත්‍රරි භාගතනාන්සේ දේශනා කරනවා පංචහිකෝ අනුරුද්ධ දම්මෙහි සමනාගත මාතුගාම කායසබේදා පරම් මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජති. අනුරුද්ධය කාරණ පහක් නැතිවුනාට පස්සේ කාන්තාවකට ඒ කාන්තාව කයබිඳී මරණම්මත්තුයි. අපායනම්මු දුගතියනම්මු විනිපාතිය නම්මු නිෙරෙහි උපදිනවා. අතමී පංචි මකදදෙ පහා අසද්දෝචහෝතී, ශ්‍රද්ධාවනය කාන්තාවකට. මේ ධර්මයක් පිළිගර්ගන කර්ම කරමඵලයක් පිළිගන්න භාගතුරනාසකි දහම්පදයක්ට මේක පිළිගන්න ශ්‍රද්ධාවකට එන්න අවස්ථාව නෑ කාන්තාවකට. අහිරිකෝච්චහෝතී. ඒ කාන්තාවට හිරි නෑ ලැද්ජාව නෑ අනොත්තාභේචහෝතී. ඒ කාන්තාවකට, විපාකයට බයනෑ. පවට ලැජ්ජාව නෑ. විපාකයට බයනෑ. එළඟට කෝදනෝචහෝතී කාන්තාවගේ ස්වභාවේ ඉස්සරහට ප්‍රකට කල් ලලෙත් දානවා. කාන්තාවගේ ස්වභාවේ තමයි ක්‍රෝධර ක්‍රෝධ කරනවා. එන බලන්න හර පරිස්සං වෙන්ුවනෑ. ගොඩා ගෙවලල මිනිස්සු විඳවන්නේ කාන්තාව ඇවිසිලා කෑකෝගානවා කාන්තාව යටපත් කරන්න හදනවා ස්වාමියාව කාන්තාව වද දෙෙනවා මනුස්සයන්ට ඒක තම ගොඩාක් මිනිස්සුන්ට තියන්නේ කාන්තාව ගෙදටට යන්න හිතෙන්න්නේ මනුසයට ඇදයක් කැරගෙන කතා කරන්න මනුසයගේ එක්ක අඩ පාඩු කියනවා එක්ක හිට ගානවා ක්‍රෝධය පතුරුව වනු ලමයින්ටත් ක්‍රෝධය උගන්නවා. එකොට ගෙදර ඉන්නට ස්වාමිය කරේ ්‍රෝධයයා අවිශ්‍යන දේවල් කරනවා. ස්වාමිය ඉස්සරා ක්‍රෝධය විසණ දේවල් කරනවා. ස්වාමියගේ ක්‍රෝධය අවස්සනවා. තතු ස්වාමයාට ගෙදර ඉන්න හිතෙන්නේෑ. දකට මේ වෙන්නේ ඒ කාන්තාවක මේ කෝදන කෙන ස්වභාවය, කධ ස්භාවය කාන්තාවකගේ. එති ඒ කාන්තාවගේ ක්‍රෝධ ස්වභාවේ කාන්තාවත් තේරුම්ගන්න ඕන මාතරල මේක ඇති වෙනවා. මේක දුරලතාවයක් මේක ම නිවදි කරගන්න ඕනෙ කැල කදාගන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනවා. එක හදාගන්නේ. වට ලැජ්ජාව තියෙනෙක් කියෙන. ඒක හදාකන්නේ පාපයට බේදයෙන කෙනා. එ දන්නවා මේකමගේ හිතී පවත්ත කෙන ගියෝතින් දිගින් දිගට මට නිරේට තම යන්න වෙන්නේ. මට භානක තැනකට යන්න වෙනවා. භානක කුසල මාතු ලිමික රැස්ට වෙනවා ඊල්ළඟට දාල භාගතුරන්වාස දුප ෝචහෝතති කාන්තාවගේ ස්වභාවය දුෂපරාත්ඥයි සාමාන්‍යය කතාවට කියන්නත් හැදිමිට්ටේ නුවන කියලන්න කියන්නේ. බත්තටේ පොඩි කරගන්න නුවන තියෙනවා. බත ඉදිලති කියලා බරන්න. එක තමයි කියෙනවා නුවන්න හැඳමිටේන දුස් ප්‍රාඥසවාවිං මේ කාන්තාවගේ. නමතේ කාන්තාවටඒ ප්‍ර්ඥාව දියුණ කරන්න පුළුවන්. මේ ශාසනයේ මහා ප්‍රඥත භික්ෂ ඉන්නහසල්ල වැඩේටිය. කේම රහත් මහණින් වහන්සේ. අග්‍රස්ථානයට වැඩියා ප්‍රඥාවේ. තරේ ධර්මය තුලින් ඒ දියුණ කරගෙන යන්න පුළුවන්. හැබැ මේ කරුණුට කෑට දියුණුවෙන්න ඕනේ. ස්්‍රද්ධාව හිරී ඔොත්තප මෙ දියුණුවෙන්න ඕනේ ක්‍රෝධකරන්න නැතිගතිය ප්‍රඥාව දවුණු කරනගතිය ඇතුළ වැඩෙන් ඕනි මේටික වැඩුණොත් තමයි ඇ දවුණවෙලා යන්නේ. ඇගේ ජීවිතය තුළ මේ ධර්මයන් වැඩෙන්න්නේ. ඒ නිසා හොඳට මතකතියාගන්න මේ ධර්මයක් අපි පුරුදු කරනවාඩාම්. අපිට ඇත්තටම ධර්මය පිහිටක් ගන්න පුළුව. ස්වභාාවීම අපි තුළ තියෙන අඩු පාර්ටචික ඉස්සල් අපි දැක්කට පස්සේ ඒ අප අඩුපාර්තිික නිවර්ති කරගන්න ඕනේ දැන් කෙනෙක් හිතන්න පුල මෙ අපිට විතර කාතාවට විතරයි පිමයට නැති කියලා පිරිමයට දේශනා කරපු දේශනා භාගතු වස වෙනම තියෙනවා. නමුත් අපි අප අපේ අඩු පාඩිවිතර භාගතු වහසේගේලා ය ඉති අනිෙක අයට නැද්දක හොය හොයිඉ එකකන මේ මි කරන්න තියන්නේ. තම තමන්ට තම තමන් ආාවනිික දුකදැම් පෙන්නුවනම්. තමන්ට තම තමන්ගේ දුරලතාවේටික පෙන්නුවන දැංකරන්න ඕනෑ ඒ අඩුපාර්ට්ටික හදාගෙන තමන් නිවරදි වෙන එක. තමාගේ ජීවිතය තුළින් මේ ධරම මේ දියුණු කරගෙන යන එක. මේ ධරමයතුලින් තම තමන්ගේ ජීවිතයට පිහිටක් පිලිසරණක් හදාගන්න එක. ඒම නැති වුණතිං මේ ධර්මයේ දියුණු කරගෙන කාටත් පිලිසරන ගන්නවස්ථාව හම්බන්න. අපිඒ එකක් ෙනාගේ අඩපාඩ හෝයේද. අපි එකඒක්නාගේ අරයට කියලනෑ මට කියලා තියන්නේ අරයට අනික්ක අයගෙන කියන්නේ අපි ගැක ඉතරක් කියලා තියෙන්නේ අනික්කයි කියල්ලන කියන්න ඇත්තේ තර මේ අඩු පාඩු හොයොහ ඉන්නයට කවදාකවත් මේක පිහිටක් ගන්නනං හම්බෙන්නේ ඒ නිසා ධර්මේද වුණු කරගන්න ඒන්න තම තමගගේ ේීතු තුල තම තමගගේ ජීවිත තුළ වැඩෙන්න්න ඕන ධර්මේදවුණු කරගන්න හැකිෙනට පිහිටක් පිසරන ගන්න පුලුව අපි ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා තුනරුවන යනන් තාශිරර්වාදයන්න. මේ දහම් කරණටික තේරුම් අරගෙන තම තමගගේ ජීවිතය තුළින් මේ ධර්රමයේ දියුණු කරලා ෞතම බුදුසසුනේ සනාතන රැකවරණී ලබන්න සියලු දෙනාට භාග්‍ය වාසනාවදාවිත්වාසාධසාදුසාතු අදදවසේ අප අමාධහර සදාාම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ. න්නත් ලද ගමගේ මහතා වින් බලා පොරත්තුව වෙන සලදවන්ට පං මෝද කිරීමටත් කල्या නමිත්‍ර ගුරදේවත්තම අපගේ ගෞරුනී පහත් ු මසිට පුවද රීමත් දායි අ දරු පින්තුගේ නම න්නරෙන් දවපකාර කළ සීල පතුන්ගේ නම අනන්ත සසරපුරාවට මේ පරොගී සලු ඥාතින්ට ප ෝද කිරීමත් කල्याනමිත්‍රන් සීල දිනාටත් පංකම සීල දිනාට පංන ෝද කිරීමටත් ොලද ගමගේ මහතාත් ච සර්ම ඔබුදුවීෙන් පිනිසාසත් තු കළ ස බ ප ്. ర ല ്ു ්‍රධാ ോ වා ගക പ ോി പ බ സസതി തസ. ක දර සලු පංවතු නින් නන්త සසරපුරාවට පුවගේ සీල ාතිීන්ට මේ පින් అන ෝදం කර ොදం ి පරල ජීවිත ස පත්తවා සැපවతවා සංසාරදුකින් తමද සදු. రැక සలు ප. mapa ි්‍ර ත් හස ම ස රට , ීල සලා. න රි පත් දරුවන් අනගරිका ම හසේ අනමෝ කර අෝදං වෙවා. දා ට ර පං ල ම තු පව ට ගේ ප ි හ ැප ගේ ප ങවත් ත තු ්‍රද ජ ල ප වෙ. ന ග త్වා ී ස ාවන්త త్वा ල ති මీ ్वा සරදුुින්ෙන් ಅතු ිදනට පिං උපකාර వත්్වා සාසාසාు සළ දෙනාට ෙරුවන්සරණයි, නබුද্ధය.